අපිට මෙවර පක්ෂවල ප්‍රතිපත්ති අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. අපේක්ෂක ලයිස්තු ගත්තට පස්සේ ඒ අපේක්ෂක ලයිස්තු වල කවුරුවක්වත් අපට දකින්නේ නැහැ. සුජාත කට්ටිය මේවා තරඟ කරනවා. අපි දැක්කේ නැහැ ජාතික නායකත්වයක් ඔය එක ලයිස්තුක නැහැ. අපේක්ෂක ජාතික පක්ෂය විනාශ වෙලා ඉවරයි. අපේක්ෂක ජාතික පක්ෂයට කොඩියක් ඔසවන්නට ගමේ ජනතාව සූදානම් වෙලා නැහැ මිත්තරුනි. අද මුස්ලිම් කොංග්‍රස්ය ගැන කතා කරන දයක් ඉතුරු වෙලා නැහැ. එතන ඉන්න කට්ටිය ගැන කතා කරන්න ගියාම මොනම පක්ෂකින් ආවත් ඔය බබාලට ඡන්දෙ දෙන්න එපා. මොකද ඒගොල්ල ඇත්තටම බබාලා, කිරිබොන බබාලා. ඒකින්ද ඒ කට්ටියව ඒ කිරිබොන තැන්වල තියන්න ඒගොල්ලොන්ව මේ තැන්වලට ගේන්න එපා. මේ ගමට ආදරය කරන අයයි ඕගොල්ලොන්ව නියෝජනය කරන්නට ඕනේ. ඕගොල්ලොන්ගේ හද ගැස්ම, ඕගොල්ලොන්ගේ දුක කඳුල හඳුනන තරුණයෝ තමයි මේ දේශපාලනය ඉදිරියට කරගෙන යන්නට ඕනේ. ඔබව රවට්ටන්නේ බොහෝ දේවල් දේවි. කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න. ඔය ඔක්කොම හොරකම් කරපු, වංචා කරපු දේවල්. අපේ දේවල්. පැකිලෙන්න එපා. ඔය මහත්තුරු ආයිදා දකින්න හම්බෙන්නේ තව අවුරුදු පහක්. රැවටෙන්න එපා. සීනුව දිනවන්න. සුදු වෑන් වලින් ඇවිල්ලා හිතන හිතන වෙලාවට මිනිස්සුම අරන් ගිහිල්ලා පාරේ බල්ලෝ බලල්ලු වගේ මරලා දානවා වෙනුවට වරදි කළා ඉන්නවනම් ඒ මිනිස්සුන් අරගෙන ගිහිල්ලා සාධාරණ නඩු විභාගයකින් පස්සේ කාටත් යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කරන සමාජයක්. ලොකු මිනිහටයි මැද මිනිහටයි පල්ලෙහැින මිනිහටයි එක විදියට සලකන දේශපාලනඥයන්ට විශේෂත්වයක් දක්වන්නේ නැති සමාජ ක්‍රමයක් ලබා දෙන්න අපි පොරොන්දු වෙනවා. ඒ නිසා මේ අවුරුද්දදී මම බලාපොරොත්තු වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි සමස්ත ලංකාවේම ප්‍රතිශතයෙන් පළවෙනියා වෙලා මහා ඇමතිකම මුදල් ඇමතිකම අරගෙන මේ දිස්ත්‍රික්කයේ ඉදිරියට ගෙනියන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. අද එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණු මන්ත්‍රී ආසන නැත්නම් මන්ත්‍රී දුර තුන අද එකට විතර අඩු වෙන යන තත්ත්වයක් තියෙනවා. දැන් මේගොල්ලෝ හිතන් ඉන්නවා මේගොල්ලෝ හැමදාම හොඳයි. ඕන කැත තුක්කිත නිඳිද ජරා අමන 2.50 වැඩ කරත් ආණ්ඩුව හිතන ආණ්ඩුව හොඳයි. මේගොල්ලෝ හොඳයි. දැන් එක්සත් ජාතික පක්ෂය හැමදාම නරකයි. ඒතර කවදද දෙයියනේ එක්සත් ජාතික පක්ෂය හොඳ වෙන්නේ? මුන්ට ඕන කැත වැඩක් කරන්න පුළුවන් උන් හොඳයි. තේවතු රබර් වතු පොල් වතු නැති හින්දා බොරුවට සොරකමට මගේ සිත නොම බැන්දා ඡන්දෙට වියදමට අතමිට හිඟ හින්දා කැටයට හිඟා කමි දේවිද අනේ මන්දා